අයිබුවන් ජෝටි යාළුවනේ ඔන්න ටීචර් අද ලස්සන වැඩක් කියලා දෙන්න ලෑස්ති. පුංචි යාළුවන්ට අකුරු යාළුවෝ මතක තියාගන්න ටිකක් අමාරුයි නේ. ටික දවසක් යනවා. නිතරම එක අකුරක් එක්ක විවිධ ක්‍රියාකාරකම් කරනකොට තමයි ඔන්න එක අකුරු යාළුවෙක් මතක තියෙන්නේ. දැන් අපි අර එක අකුරු ලේසි අකුරු ටික එක්ක පුංචි වැඩ ටිකක් කරා. ලස්සනට ඒ අකුරු අපි ඇලෙව්වා. මම අද කියලා දෙනවා අම්මලත් එක්ක එකතු වෙලා ලස්සනට අකුරු යාළුවෝ ටිකක් ඇඳගෙන පාට කරලා ඒ අකුරු වලට ගැලපෙන පින්තූර චිත්‍ර වලින් ඇඳලා කාඩ් විදිහට හදලා මෙන්න මේ වගේ කාඩ් වල ගොඩක් හදලා තියෙනවා. මේ කාඩ් එක විවිධ ක්‍රියාකාරකම් කරන විදිහ ඔන්න මම කියලා දෙනවා. මේ තියෙන්නේ ටීචර් ඇඳගත්තු මේ ලස්සන අකුරු ටිකයි ඒවටම ගැලපෙන පින්තූර ටිකක් මම ඇඳගත්තා. ඔන්න බලන්නකෝ මේ අකුරු යාළුවෝයි පින්තූර යාළුවෝයි අපි ගැලපෙන විදිහට කොහොමද තියන්නේ කියලා බලමු. මෙන්න මම තව හැදුව ඔයගොල්ලෝ ඉගෙන ගන්න ලේසි වෙන්න මතක තියාගන්න ඉගෙනුම් ක්‍රියාකාරකම් මේ අකුරු යාළුවෝ පින්තූරත් එක්ක ගලපලා බිත්තියේ රඳවලා මතක තියාගන්න ලේසි උපකරණයක් මෙන්න හැදුවා. මේක ඔයගොල්ලන්ට අම්මලත් එක්ක එකතු වෙලා හදන්න පුළුවන්. මේකට කියන්නේ කුහර පෝරුව කියලා. ඔන්න බලන්නකෝ ඩිමයි කොළ දෙකක් එකට එකතු කරලා මෙහෙම මේ අත දාන්න පුළුවන් කාඩ් දාන්න පුළුවන් විදිහට මම මේක හදාගත්තා පුතේ. අම්මලාට මේක හදන්න පුළුවන්. හදලා ඔන්න බීටියේ මේ විදිහට රඳවලා මේ අකුරු ටිකත් පින්තූර ටිකත් කාඩ් වලින් කපාගෙන ඔන්න මෙන්න මේ විදිහට කීප වතාවක්ම කරලා බලන්නකෝ. එතකොට ඔන්න මේ අකුරු මතක තියාගන්න ලේසි වෙනවා. ඔන්න බලන්නකෝ මේ තියෙන්නේ මොකද්ද මේ? මේ අකුරු ඈ කොහොමද තියෙන්නේ? බින්දුවෙන් පටන් අරගෙන මෙහෙම ගිහින් මෙහෙම ඇවිත් මෙතනින් නැවතිලා උ අකුර ඔන්න උල උල ඔන්න බලන්නකෝ මම මේක මෙතනින් ඔන්නෝම රඳවනවා. ඒක ඉස්සරහින් මෙන්න උල ඕ බලන්න ඔගොල්ලෝගේ උසේ හැටියට මේක බිත්තියේ රඳව ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න බලන්න මම මේ ග අකුර කොහමද ග ලියන්නේ? අපි මෙහෙම දාලා ඔන්න මේකින් දාමු. මම දාලා කොහමද බලන්න ලියන්නේ? මෙතනින් පටන් අරන් මෙහෙම ඇවිත් මෙතනින් ඔන්න ඔහොම වංගුවක් අරන් මෙතෙන්ට ඇවිල්ලා නැවතිනවා. ග ඔන්න ගස මේ බලන්න ග ගස ඔන්න මේ විදිහට ලස්සන ගසක් ඇඳලා පාට කරලා කාඩ් එක කලව ගන්න. ඊට පස්සේ මෙහෙන් තව තියෙනවා ට අකුර. ඔන්න ට කොහොමද ලියන්නේ ට? මෙන්න මේ කට ඇතුලින් පටන් අරන් මේනවිත් මෙතනින් නැවතිලා ට ට තකය. මේ තියෙන ගස්වල පළතුරු හැදිනකොට තකය ගස්වල එල්ලනවනේ ජම්බු ගස්වල එහෙම. ඔන්න ල. ඔන්න ල අකුර කොහමද ලියන්නේ? මෙතනින් ඉරක් මෙහෙම දාලා ඕම ඇවිල්ලා මෙතනින් මෙතෙන්ට එනවා. ල. ඔන්න ලබු. ඔන්න බලන්නකෝ ඕ පින් අකුරු යාළුවා ඉස්සරහින් පින්තූරේ. ඊට පස්සේ මේ අකුර මේ මොකද්ද? මේ අකුර බින්දුවෙන් පටන් අරන් මේම ඇවිත් මේම ගිහින් ඔන්න ඔතනින් උල් වෙලා ඕම ඇවිත් මෙතනින් ඈ න. ඔන්න බලන්න න අකුරෙන් කවුද ඉන්නේ කියලා. න න නංගි. ඔබ බලන්න මේ නංගි. ඔන්න න නංගි. දැන් බලමු අපි මේක කියමු එක පාරක්. ඔන්න උ උල ග ගස ට ටකය ල ලබු න නංගි. ඔය බලන්නකෝ ඔන්න දැන් මේ ටික අපි අයින් කරලා ඊළඟ අකුරු යාළුවෝ ටික දාමු. මේ ටික අයින් කරලා
මේ වගේ කුහර පුරු හදාගත්තාම ඔයගොල්ලොන්ට පුතේ අකුරු විතරක් නෙමෙයි ඉංග්‍රීසි අකුරු ඊට පස්සේ ඉලක්කම් මේ හැම දෙයක්ම අපිට මතක තියාගන්න ක්‍රියාකාරකම් කරන්න මෙන්න මේ කුහර පුරව යදා ගන්න පුළුවන් ඔන්න සර් හරි සමනලය මේ බලන්න සර් සමනලය ටීචර් මේවා ඇඳලා තමයි හදාගත්තේ ලස්සන බින්දුවර ඊට පස්සේ කොහමද සර් ලියන්නේ සර් කොහමද මේ තියෙන්නේ බින්දුවෙන් පටන් අරන් මෙහෙම ගිහින් මෙහෙම ඇවිත් මෙහෙම ඇවිත් ඔන්න ලස්සන රැලි දෙකක් අරන් මෙහෙම හොඳද මේවා පුතේ ඉස්සල්ලාම අපි ලියන්න කලින් තමයි මේ ක්‍රියාකාරකම් කරන්නේ අකුරු අඳුරගන්න මතක තියාගන්න ඔන්න සර් සමනලය ඊට පස්සේ මෙන්න තියෙනවා ත බින්දුව අරගෙන මෙහෙම ඇවිත් මෙහෙම ඇවිත් මෙතනින් උල් වෙලා ඔන්න හොම ගිහින් ත ඔන්න ත අකුර මේ බලන්න ත ඊට පස්සේ ඒක ඉස්සරහින් තක්කාලි ඈ ත තක්කාලි මේ කොහොමද ම අකුර බින්දුව අරගෙන මෙහෙම ඇවිත් මෙන්න මෙහෙම ම මේ අකුරු අම්මලාට කියලා ඇඳගෙන ඊට උඩින් ඕගොල්ලෝ ඇඟිලි වලින් අඳින්න ම මල ඔන්න බලන්නකෝ ඊට පස්සේ තව තියෙනවා ඈ මේ මොකද්ද ඈ අන්න මේ තියෙන්නේ ක ක කොහොමද ලියන්නේ මේ බින්දුවෙන් පටන් අරන් මෙහෙම ගිහින් මෙහෙම ඇවිත් රැලි දෙකක් අරගෙන මෙහෙම ඕල් කරලා මෙතනින් ඇවිත් නවතිනවා මේ බින්දුව මේක ගෑවෙන්නත් බෑ ළඟින් යන්න ඕනේ මේ ටීචර් කපද්දි චුට්ටක් ගෑවිලා මෙතන චූටි සිදුරක් තියෙන්න ඕනේ හොඳට ඒවත් මතක තියාගෙන අම්මලාත් එක්ක මේ අකුරු ටික කපාගෙන මේ වැඩේ කරන්න එන්න ක කට ද ඊට පස්සේ දර ඔන්න බලන්න කොහමද ද අකුර ඈ ද ලියන්නේ කොහොමද බින්දුවෙන් පටන් අරන් මෙහෙම ගිහින් ඕම ඕම ද ද අන ද දර අන මේ කොටස වැහිලා ද දර මික කට ස සමනලය ත තක්කාලි ම මල ක කට ද දර තව ටිකක් තියෙනවා මේ විදිහට ඈ ඊට පස්සේ ව ව වංගෙඩිය ඊට පස්සේ ඊ ඊර මේ වාගේ පින්තූර කාඩ් ටිකක් ඔයගොල්ලෝ හදාගෙන මේ වාගේ ලස්සන කුහර පුවරුවක් හදාගෙන අකුරු යාළුවොත් එක විවිධ ක්‍රියාකාරකම් කරන්න පුතේ මේ වාගේ ලස්සන වැඩ කම්මැලි වෙන්නේ නැතුව චිත්‍ර අඳින්න අමාරුයි නම් පත්තර වලින් හරි කපලා මේ වාගේ කාඩ් හදාගෙන මේ වාගේ කාඩ් හදාගෙන පින්තූර කාඩ් වලින් අපිට පුළුවන් අකුරු මතක තියාගන්න ලේසියෙන් මතක තියාගන්න. ඔන්න මම මේ විදිහට අකුරු මතක තියාගන්න මේ ක්‍රමයක් තමයි අද කියලා දෙන්නේ. තව වැඩ ගොඩාක් තියෙනවා. අම්මලත් එක්ක එකතු වෙලා මේ වාගේ අකුරු ලියාගෙන ඒවට ගැළපෙන පින්තූර කාඩ් ටිකක් හදාගෙන ඔන්න මේ වැඩේ කරන්න එහෙනම්. එතකොට ඉස්කෝලේ යනකොට අපිට අකුරු යාලුවෝ මතක හිටිනවා. අපි අකුරු ලියන්න කලින් මේ විදිහ ලස්සන ලස්සන වැඩ ටිකක් අකුරුත් එක්ක කරන්න ඕනේ. එතකොට අපිට අකුරු ලියන්න පහසු වෙනවා. අපි අකුරු හැඩේ මතක තියාගන්නේ එතකොට. අපිට අකුරේ හැඩය මතකයි. කොහොමද තියෙන්නේ මේ අකුරු යාලුවා? ඒ අකුරු යාලුවාට එන පින්තූරය මොකද්ද කියලා අපිට මතක තිබුණොත් නේද? අපිට ඉස්කෝලේ ගිහින් ලියනකොට පහසුවක් වෙනවා පුතේ. ඒක නිසා මේ වැඩ අම්මලත් එක්ක එකතු වෙලා ඉන්න ගමන් ලස්සනට මේ විදිහ දේවල් කරන්න. අකුරු ඉගෙන ගන්න ලස්සන නිර්මාණාත්මක වැඩ අපි කරන්න ඕනේ නේද? පොතේම ලියනකොට අපිට ටිකක් අමැලිනේ. ඒක නිසා මේ වගේ ලස්සන වැඩ කරන්න කියලා ඔන්න ටීචර් කියනවා. එහෙනම් ඔයගොල්ලෝ මේ වගේ ලස්සනට කුහර පුවරුවක් හදාගෙන මේ අකුරු යාළුවත් එක්ක මේ වැඩේ කරන්නකෝ. අකුරු වලට විතරක් නෙමෙයි පුතේ ඉලක්කම් වලටත් මේ කුහරු පුවරුව යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු මේ දේවල් අපිට මතක තියාගන්න විවිධ ක්‍රියාකාරකම් කරන්න අපිට මේක
යොදා ගන්න පුළුවන්. දැන් එතකොට මේ අකුරු එකතු කරලා වචන හදන්න ඈ පුළුවන් අපට නේද? දැන් අර මේ දැන් මේ ගසට ග අකුර ගත්තනේ. ඊට පස්සේ අපි ස අකුරක් හදලා තියෙන නිසා අපිට පුළුවන් ඔන්න මේ විදිහට. මෙහෙම දැන් බලන්න ඔන්න මම මේ අකුරු ඔන්න අයින් කරනවා ටික වෙලාවකට ඔන්න මම අයින් කරා. ඊට පස්සේ අපිට පුළුවන් ඔන්න අපි සමනල යාළුවත් අයින් කරමුකෝ. ඊට පස්සේ ඔන්න මේ අපි ගස මෙතනින් දානවා. ඊට පස්සේ ග ඔන්න ග අකුර ඔන්න ග ඔන්න ගස ඔන්න ගස කියන වචනේ අපි හැදුවා උඩින් මේ ගස මේ මේ කොටසට මේ ගස දැම්මා. ඇටින් මේ අකුරු දෙක ඔන්න එක තැන තිබ්බා. ඔන්න බලන්න ගස නේ ගස ග අකුරයි ස අකුරයි ඔන්න ගස. ඒ වාගේ ලස්සනට තවත් මල ඈ ඒ විදිහට උල නේද අපිට ගලපන්න පුළුවන්. මේ බලන්නකො ඔන්න මේ උල මෙතනින් උල තියලා මේ ඔන්න උ ඊට පස්සේ ඔන්න ල උල උල ඈ දැන් මං අර ගස කියලා දැම්මනේ මෙතන. උන් බලන්නකො ගස ඔන්න ගස ග ස ඔන්න ගස උල ගස. ඊට පස්සේ අපි බලමු මල කියලා හදමු නේද. ඔන්න ම දැන් එතකොට මෙතන නිලා නේද. ඔන්න අපි නිලා යන අරගෙන නේද අකුරු අරගෙන ඔන්න මල ම ල මල මල. ඔන්න බලන්නකො මේ වාගේ ලස්සන වැඩ ඔයගොල්ලොන්ට කරන්න පුළුවන්. මේ වාගේ මේක හදාගත්තාම ඒකේ වැඩ ගොඩක් කරන්න පුළුවන් පුතේ. ඒක නිසායි මම මේක කියලා දුන්නේ. මේ කුහර පුවරුව හදන විදිය දැනගන්න ඕනේ නම් ටීචර්ට මේ පාඩමේදී පුංචි මේ මතක් කරන්නකෝ චුට්ටක්. මේක කියලා දෙන්න කුහර පුවරුව හදන විදිය කියලා දෙන්න කියලා. එතකොට මම A4 කොලයක් හරි කොලයක් අරගෙන මේක නමලා හදන විදිය කියලා දෙනවා. අර මෙහෙම නමලා මේ තියෙන ඇතුළට නමලා ඇතුළට නමලා මෙතනින් එකතු කරලා අලවලා තියෙන්නේ. මේක කරන්න ලේසි. ඊට පස්සේ මෙහෙම අත දාන්න අපිට ඔන්නම පුළුවන්. ඔය සාක්කු වගේ පොකට් වගේ ඔන්න තව වැඩිපුර හදාගන්නත් පුළුවන්. පුංචි විට හදාගන්නත් පුළුවන්. කැමති කැමති ප්‍රමාණ වලින් හදා ගන්න පුළුවන්. බ්‍රිසිල් බෝඩ් වලින් පුළුවන්. මම හදලා තියෙන ඩිමයිකෝල වලින්. ඊට පස්සේ මේ බිත්තියේ මේ විදිහට අලවලා ඔන්න පුංචි දරුවන්ට මේ වගේ පාඩම් ගන්න අකුරු මතක් කරන්න අකුරු එක විවිධ ක්‍රියාකාරකම් කරන්න හරි පහසුවක් වෙනවා මේ වාගේ උපකරණ හදා ගන්නකොට. ඒක නිසා ආම්බලාට කියලා මේ වාගේ වැඩ ඔන්න ඕගොල්ලෝ කරන්න ඕනේ. එහෙනම් අකුරු යාළුවොත් එක්ක මේ වාගේ ලස්සන වැඩ කරන්න. හොඳද? එහෙනම් ආයෙත් මම ඔන්න ඔයගොල්ලන්ට පාඩමක් කියලා දෙන්න. එනකන් ආයුබෝවන්.